කොහොමද ඔයාලට අද අපි බලමු හරිම ලේසියෙන් මැලේ අච්චාරු හදන්නේ කොහොමද කියලා. මැලේ අච්චාරු හදන්න ගන්න එළවලු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මම ග්‍රෑම් 200 ගානේ අරන් තියෙනවා. හොඳින් සෝදලා එළවලු වල වතුර නැති වෙන්න හොඳින් පිහදාලා ගන්න. ඉතින් එළවලු හැම දෙයක්ම හොඳින් සෝදනවා වගේම හොඳින් පිහදාන්නත් මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි එළවලු කපන පිහිය කටින් බෝඩ් එකේවත් වතුර නැතිව ගන්න. නැත්තම් ගොඩක් දවස් අපිට තියාගන්න බැරි වෙනවා. දැන් අපි එළවලු ටික කපාගමු. අපි කැරට් කපාගත්තී. මේ විදිහට තමයි මම කපාගන්නේ කොටු හැඩයට. ඉතින් ඔයාලා කැමති හැඩයකට කපාගන්න පුළුවන්. මම මාළු මිරිස් කපාගන්න ටිකක් දිගටි හැඩයට. ඒ වගේම තමයි ලුණු කපාගන්නෙත් මම ටිකක් කොටු හැඩයට. ඔයාලා කැමති හැඩයකට කපාගන්න පුළුවන්. දැන් අපි එනසල් කරාමොනේටි කුරුඳු කෑල්ලක් මේ විදිහට බ්ලෙන්ඩ් කරගමු. දැන් අපි බ්ලෙන්ඩ් කප් එක අරගෙන අබ මේ සැහැඳි එකයි විනාකිටි අඩු කෝපයක් දාන්න. ඒ වගේම තමයි රටීඳි ග්‍රෑම් 200ක් මෙතන තියෙනවා. ඉතින් මම මෙතන රටීඳි ටික හොඳින් සෝදලා ඇට ඉවත් කරලා තියෙන්නේ. දැන් අපි මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මම බ්ලෙන්ඩ් කරගත්ත රටීඳි පේස්ට් එක මේ වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම කපාගත්තු එළවලු ටික. ඉතින් මේකටම අපි දැන් හදාගත්ත පේස්ට් එක එකතු කරගමු. දැන් හොඳින් කලවම් කරගන්න. ඉතින් මේකටම දැන් පේස්ට් එක කලවම් කරගන්න ගමන්ම මේකට මම මිරිස් තේ හැඳක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්. ඉතින් ඔයාලා කැමති නම් මේකට සීන් තේ හැඳක් එකතු කරගන්න පුළුවන්. ලුණු තේ හැඳක් දාලා හොඳින් කලවම් කරගන්න. ඒකමම මම මේකට එකතු කරගන්නවා චූටිවට කපාගත්තු ඉඟුරු පොඩි කෑල්ල. දැන් හොඳින් මේ ටික කවලම් කරගන්න. ඉතින් මතක ඇතුව අපි හදාගත්ත එනසල් කරාමු නැටි කුරුණු කෑල්ල අපි බ්ලෙන්ඩ් කරගත්තනේ. ඒ ටිකත් අපි මේකට එකතු කරගන්න ගමම හොඳින් කලවම් කරගන්න. ඉතින් මේ ටින් අපි හදාගත්ත මැලේ අච්චාරු මේක හරිම රසයි සුවඳයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඉතින් ඔයාලා මේක වහලා තියාගන්න අමතක කරන්න එපා. පිළිසුදු රිදි කඩකින් හෝ මූඩියකින් මේක වහලා තියාගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න.